දහරයක් කරකයාගෙන පුදහන් කරුණට ඔන්න වැද්දක් එක විවහ වුන සිටි කුමාරිකාවක් හොරියම් පැන්ලගිහිල්ලා. විවාහ වෙලා අවුරුදු විසී ගානක් තියහක් විදර පවුල් කෑවා පුතාල හදදනකන්නවා. එක්කොම වැද්දෝ පස්කාලි බුදුරජාන් වහන්සකින් බැන මේ ධර්මිය අහලා වැද්දත් පුතාල හද දෙනයි දුවලු හද දෙනයි සෝහන් වුණ. බදුරජාණන් ංහන වර මේ වැදි බිරිින්ද පින්වත් මහනයා සෝහන්ගන්නේ අවුරුදු හතින් ස්වාමින් අන්ස ලකී නො ස්වාමීනී භාග්‍යතුන් ාන්ස සෝහන් ච්චක් කිනෙ දර් වැද්දක් එකගසාදමද හිතේ. එහෙමනම් කොහොමද ඊතල්ල දුන්න ඒව ගිහින්දුන්නේ ඇයි වැද්ද කියනවා ඊතල ඇරවර දුන්න ඇරවර අඩේට ඇරවර මස්බෑක කැරන්වර කෙේ ඔක්කොම කරනෙනවා අරගෙදරක් කියෙන. වෙලානන්කොෝමද කලින් බුදුරජාන් වස් දේශනා කරනවා ඒ වැදි බිරිඳට දුන්න ඇරංගෙනකුට අදහසක් නෑ කියනවා මේ දුන්න ඇරංගිහිල්ල සත්තු මරාගෙන වරෙන් මේ ඊතලෙන් සත්තු මරාගෙන වරෙන් කියල අදහසක් නෑ කියනවා. එයාගේ හිතේ අදහසක් තියෙන්නේ ස්වා මම උපස්ථාන කරන්නේ ස්වාමියයාට ස්වාමයා කරන ද කියන දේ කරනවා කියන එක හැර ස්වාමයාට උපස්ථානයක් හැර ප්‍රාණගාතයේ චේතනාව නෑක ඔයාද. අත තුවාල වෙලා තිබ්බොත් තමයි අතින් විසගෙනෙනකොට ඒ ඇඟට බලපාන්නේ අත තුවාලලා නැත්තං අතිං විසක් ඇල්ලුවකෙ ලැඟට බලපන්නෑ. චේතනාව නැතිකෙනාට කරමය නෑකෙවා. ඒ නිසා ඔයාලගේ අම්මල සැර අයි වඩ පුළුවන් සැරගෑනු කෙනෙක් ඔයාලට ඕන්නෑ ඔයාලා සලකන්න ඕනේ කවුරු කියලද අම්මා ඔයාල සලකන්න ේ බේබද් එෙක් වවෙන්න පුලුවන් තාත්තා. ඒ වනට ඔයාලට බේබද්ධෙක් කරගඩි සමාජයට බේබද දෙෙක් වුනාාටය ඔයාලට ය කවුද තාත්තා. අම්ම ඕන තර තාතර සැරවැර කරන්න පුලා මොකගේ හතරහන්දි කනවා කියලා මත් මන්ත එක් මේ අම්ම ගෙන කැවිල්ලට දුවත්ක කිව්ව බාලිකාව කියන දුවෙක්. අපේ මිනිහගේ මේ කෙක්ටවු ඔක්කොම අප දයි දුවත්දන්න දුව මට දවක් කිව අමෝ රාන ඉෙ හරහඳදිි කරපන් කියලා මං බොහොම ර මේ කෙල්ලක් පරිසංකරගෙන ඉන්න කියලා යැන් කිව්වා මේ මාධ්‍ය ගැවිල්ල කිව්වා මං කල්පනා කලා මේ ගෑනිටර බැඳපු මනුසය මිනිහ වඋනාන්ට අර දරුවට තාත්තා එනෙ ඒ පාපයන් එනෙ අම්ම කෙනෙක් මල්ලාසනයේ සුද්ධ කරනකොට ට දුව වතුරටික් කරගෙන ට දුව මල් පූජා කල්ලා අම්ම දුවට කිව්වා වසලිය නැතන් අපි කිවත් සුද්දසිහලෙන් රොඩිත්ති කියලා. රොඩිත්ති තුව මොද මේ එකර මේ වකල්ලේ කියල ැවවා. දසර කෙල්ල කිව්වා මම නිවනේ රොඩි උබනේ. දැන් අම්මත් දුවට කිවවා දුවත් අම්මට කිව්වා. ඊළඟ ජීවිත අම්ම කර්මාන් රූප සංසාරය ගියා, දුව උපනූ පංජීවිතයේ, රොඩිකුලේ උප දෙෙන්නේ. අසෝක මාලා. මල්පූජාකරපු පීනට ලස්සනයි. අම් එමල් පූජා කරදදම අම්මට කිවනේද රොඩී කියලා රොඩී කොල්ල උපදේනවා. කොහොමද සංසාරය ඔන්න අපි තමන් යාළුවන්ගේ කනට ගහනවා ඔන්න යාළුවන්ගේ කනට ගහනවා උන් ඊට පස් සද බද දාලා ඔන්න රන්ඩුවේල ඔත නිියවරයි ගම මේ කොල්ලෙකුට කනට ගහනවා සද්‍ය බද්ධ කල්ලා රන්ඩවෙල ඔත නිනිවරයි. රාජ කුමාරයකුගේ කණට ගහනවා දෙමකොද වෙන්නේ. ඒකානට ගහපු අතම කපනවා රජ්ජුරහෝ දඬුවන් දෙනවා. එකම ක්‍රියාව නමුත් පුද්ගලයනුව කර්මය වෙනස් වනාද නැද්ද. ආනන්නේ වගේ තමයි අපි යාළුවන්ට සැරකරනවා ඒ වුනාට අම්මාට සැරකරු තාත්දාට සැරකරුත් ඒක කර්මය වෙනස් ඔයාලගේ අම්මල තාත්තලට බනිනවා වගේ පාපකර්මය සිය දහස්ගුණයක් වැඩි වෙනවා දුවවෙෙක් තාත්ත කෙනෙකුට බැනොත්. කර්මය වගේ. පිිගත් න නැත ඒකන ඔච්චර පෞ්ගඩක් සංසාරය යන්නේ සාපි මහන වනේ. ඉච්චර පාපය හැම දැනවා කවුලක් බනක් කහඩ දෙන්නෙත් නෑ. ද මේ වැඩසටහන මේ කොයි තරන් කොල්ලු කෙල්ලු නාස්ති වනවද මේ සමාජයේ ටියවසන් ගිල්ලලා කවුන්වල ගිහිල්ල රස්තියාතු ගහල කාමර ගාන ඉඳල නාස්ති වන සමාජය එකෙක්වක් අතා කරන්නේ.